දාලා තියෙනවා සමගි ජල පෙළවේගය දාලා තියෙන කොන්දේසි වලට එකගනම් සර්වපාක්ෂික මේවකට එකතාවය බල කරනවා. මේ වෙලාවේ කොන්දේසි දාලා එන්න සුදුසු කාලයක්ද මේ රටට? නෑ, එහෙම කොන්දේසියක් ගැන නෙමෙයි අපි කතා කරේ. අපි කතා කරේ කාලවකවානුවක් තියෙන්න ඕනේ සහ පොදු එකඟතාවයක් තියෙන්න ඕනේ අනිත් පක්ෂවල, එච්චරයි. හරි? එතකොට කිසිම කාලවකවානුවක් නැතුව ඔහේ කවදද දන්නේ නෑ, හැමදාම මේක කරගෙන එහෙම කරන්න බෑ. මොකද ජනවරමක් නෑනේ මේ ඉන්න කණ්ඩායම. හරි. ඒක තමයි අපි කිව්වේ. ඒක තමයි අනුර කුමාර මේ මන්ත්‍රීතුමාත් කිව්වේ. ඒක තමයි අපිත් කිව්වේ. අපි දිගටම කිව්වෙත් ඒක තමයි. කෙටි කාලයේන සහ ඒ කියන්නේ අන්තර් කාලයේන අවම පොදු වැඩපිළිවෙලක් එකඟ වෙච්ච ඡන්දයක් ගන්න තමයි. සර්වපාක්ෂික ආණ්ඩුවක්ද වැඩපිළිවෙලක්ද පාලනයක්ද කියන එක අපිට කතා කරගන්න පුළුවන්. ඒක අපි කෙටි කාලයක් කියන්නේ දැන් මැතිවරණයකට ගන්න පුළුවන් කාලයක් තියෙනවා. දැන් අවුරුදු දෙකමාරක කාලයක් තියෙනවා. ඒක පෙර මැතිවරණයකට යන්න පුළුවන් මේ තත්ත්වයට. ඉතින් එන අවුරුද්දේ මාර්තු මාසේ මැතිවරණයකට යන්න පුළුවන්. ඉතින් ඒක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණේ ජනාධිපතිතුමාට අවුරුදු 4.5ක් යනකම් වෙනස් කරන්න බෑ කියලා අවුරුදු 5 කාලේ. හැබැයි ඒක ඔය ඉදිරිපත් කළ තියෙන 22 වෙනි ව්‍යවස්ථාවේ පුළුවන් අවුරුදු 2.5කින් ජනාධිපතිවරයාට ආණ්ඩුව විසිරලා හරි. ඉතින් ඒක කරන්න පුළුවන් වෙන අවුරුද්දේ මාර්තු මාසේ. එහෙනම් දැන් ඔබතුමාලට ඔක්කොටම ඉස්සලා සිදු කළ යුතු වෙන්නේ ඔබතුමාලාගේ පක්ෂෙන් සිදු කළ යුතු වෙන්නේ ඒ කියන්නේ මේ නව ආණ්ඩුව ව්‍යවස්ථාව සම්මත කරන්න උදව් කරන්නේ නෑ. ඒක සම්මත කරත් නැතත් දැනට තියෙන ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ 20 ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු එකෙත් අවුරුදු දෙකමාරෙන් මේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. දැන් මෙතන තියෙන හරි කෘතිම ආණ්ඩුවන්නේ. අර මං කිව්වා වගේ රුපියල කෘතිමව අල්ලගෙන හිටියා වගේ තමයි ආණ්ඩුවත් අල්ලගෙන ඉන්නේ. මේක මේ වෙලාවක වැටෙනවා. මොකද මේක ඇත්ත වශයෙන්ම මේකට මේ ජනතා මතයක් නැහැ. මේකට ජනමතයක් නැහැ. ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. ජනතාව ඉන්නේ කොයි වෙලාවෙද කියලා මෙතන 225න් 150ක් විතර ගෙදර ආරෙන්න. හරි. එතකොට ඒ කට්ටිය තමයි මේ කෘතිමව මේ වැඩ පිළිවෙල ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් ජනතා ප්‍රසාදයක් නැති සුගතභාවයක් නැති ආණ්ඩුවක් එක්ක කොහොමද මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්නේ? කොහොමද ශ්‍රී ලංකීය මේ ජනතාව මේකට මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා එකඟ වෙලා මේ සංස්කරණ කරන්නේ? ඒකයි දැන් අද වෙනකොට අරගල භූමියේ අවසාන පිරිසක් එතනින් ඉවත් කරලා. එතකොට මේ වෙනකොට ජනතාව සාමාන්‍ය පරිසරයකට හැදිලා හැදීගෙන යන කාලයක්. ඒ ඔබතුමාලට විශ්වාසයක් තියෙනවද? ඔබතුමාලා ඔය කරන චෝදනාවලට මේ රට ජනාධිපතිවරයා දැන් මේ රට හරි නිවැරදි මාර්ගයක යනවා කියලා ඉවක් කර තියෙනවද? නෑ නෑ, අරගලයෙන් අදහස් කරේ මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ගේන්නේ. අරගලයෙන් අදහස් කරේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර ආරින්න සහ ඒ ආණ්ඩුව ගෙදර ආරින්න. ඒක භාගයක් වුණා, භාගයක් සිද්ධ වුණේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පත්වීම පිළිබඳව නෛතික ප්‍රශ්නයක් කිසි කෙනෙක්ට නැහැ. මොකද එතුමා ව්‍යවස්ථානුකූලව තමයි පත් වෙලා තියෙන්නේ. හැබැයි ඒක සුජාතභාවය පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. එතකොට අරගලේ ඉල්ලපු වෙනස් වීම සිද්ධ වෙලා නැහැ. ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි අර දෙවෙනි කොටසේ සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අරගලය ගෝල් ෆේස් එකෙන් ගියාට අරගලය ජනතාවගේ හදවතේ තියෙනවා. හරි. ඉතින් ඒක සාක්ෂාත් කරන්න අපි වෙනිනවා. දැන් ඔබතුමා විශේෂයිද මේ වර්තමාන ජනාධිපතිවරයා මේ රට මේ ආර්ථිකය ගෙනියන්න හරි මේ ඔහු බලාපොරොත්තු වෙන මේ රටේ මේ ක්‍රමවේදය ගෙනියන්න හරි ඔබතුමා සුවිශේෂීද? නේද? මම සුවිශේෂී වෙන්න කොහොමද? මමත් 225න් එක්කෙනෙක් විතරයිනේ. හැබැයි ආර්ථික ප්‍රතිපත්තියක් අද මං ඉදිරිපත් කරා. මේ වැඩපිළිවෙල එන මාස 12-18ට වැඩපිළිවෙලක් මම අද ඉදිරිපත් කරා. මම හිතන්නේ පළවෙනි පාර වෙන්න ඇති මෙවැනි බංකොලොත් වෙච්ච රජයකට බැරි වුණා රජය මාරු වෙලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ මේක ඉතිහාසගත වෙයි. ඒක සුවිශේෂ වෙන්න පුළුවන්. ඒ කියන්නේ විපක්ෂයෙන් තමයි ඉදිරිපත් කරේ වැඩපිළිවෙල. ඉතින් මම කිව්වා මේ විපක්ෂයෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙලට විපක්ෂයේ සියලුම කණ්ඩායම් වල වාගේ අනුමැතිය තියෙනවා. මොකද අපි ඩලස් අලහපරුම මැල්තුමාගේ ඒ පාර්ලිමේන්තු ඡන්දයට නිර්මාණය කරපේක අපි අවුරුදු ගාණක් තිස්සේ කරපු දෙයක් මාස ගාණක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ආර්ථික විශේෂඥයෝ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා තිබුණා සාධාරණ සමාජ ව්‍යාපාරේ කරුජාසූර මැතිතුමාගේ ප්‍රධානත්වයේ මහාචාර්ය රෝහන් සමජය මැතිතුමා ඒගොල්ලෝ සාකච්ඡා කළා අවම පොදු වැඩපිළිවෙලක් හදලා තිබුණා. ඒ ආම පොදු වැඩපිළිවෙලෙන් අපිට ලබාගත හැකි සියලු දේ අන්තර්ග්‍රහණය කරලා තමයි මේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දකින වැඩපිළිවෙලයි අතර අත් වශයෙන්ම ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඉදිරිපත් කරපු මේ යෝජනාවලිය මම කිව්වේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හරියට බාර ගන්න. බාර අරගෙන මේ ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ ඔබතුමා කිව්වත් නැතත් ඔබතුමා දුන්න යෝජනාවලිය ක්‍රියාත්මක කළ කොයි දිනෙක රට සංවර්ධිත තත්ත්වයකට තියෙයිද? නෑ මෙහෙමයි යෝජනාවලිය කියන එක ඕන කෙනෙක්ට ලියන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න හදවතින්ම මේවා පිළිගන්න ඕනේ. විශ්වාස කරන්න ඕනේ. හරි? අත වශයෙන්ම දැන් ඔය ඉන්න කණ්ඩායම දැන් ඉදිරිපත් කරලා තියෙන යෝජනා වලට හාත්පසින්ම විරුද්ධ කණ්ඩායමක් එක තමයි ජනාධිපතිවරයා ඉන්නේ. හරි මොකද ලංකාව ලෝකෙට එකතු කරනවට විරුද්ධ වුණා. ලංකාව මේ අපනයන ආර්ථිකයක් කරනවට විරුද්ධ වුණා. හරි සිංගප්පූරු වෙළඳ කිවිසුම අසංකරණයට විරුද්ධ වුණා. හරි ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවට විරුද්ධ වුණා. හරි මේ සියලුම දේට විරුද්ධ වෙච්ච කට්ටියත් එක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නේ. හරි හැබැයි ඉතින් එතුමාගේ මේ දේශපාලන මේ ස්ථාවරභාවය රැකගන්න ඕන නැතුව බෑ. හරි ඉතින් මෙතන තියෙන්නේ විකෘති වෙච්ච දෙයක්. ඉතින් මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් දායකත්වය අපි ලබා දෙනවා. මේ විපක්ෂයේ ඉඳලා මම අලුත් වැඩපිළිවෙලකුත් යෝජනා කරා අර විශේෂ කාර්යාලයක් ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා නිර්මාණය කරලා ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට කොහොමද ඒක කරන්න කියලාත් මගේ අදහසක් තියෙනවා පුද්ගලිකව මම ඒක ලියලා තියෙනවා ඒක බාර දුන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය නම් අපිට ඒකත් කරන්න පුළුවන්. නමුත් අපිට ආරංචි වුණා මාව මුදල් කාර්ය සභාවේ සභාපති හැටියට පත් කරන්න රජය සහ විපක්ෂයේ සියලු දෙනාම එකඟ වෙලා තියෙනවා කියලා මම දන්නේ මට තාම ආරංචි වුණේ නැහැ. නමුත් එහෙමනම් ඒ කාර්යාලය හරහත් අපිට ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි හිතනවා නම් ඇමතිකමක්ම ගන්න ඕනේ කියලා රට වෙනුවෙන් වැඩ කරන්න මම ඔප්පු කරලා පෙන්නන්නම් ඉස්සරහදී එහෙම ඕනේ නැහැ කියලා. හරි ඔබතුමා මුදල් කාර්ය සභාවේ නිලයේ පිළිගන්නවා. ඔව් ලැබුණොත් පිළිගන්නවා. හරිද ඔබතුමා කියනවා හරි හරි. රට කොට ගන්න ඔබතුමා අර පෞස්කු වැඩි පිළිලක් තිබ්බයි කියලා. අතර මොකක්ද ඒකේ තියෙන විශේෂ අපි බලමුකෝ විශේෂ මොකක් හරි දෙනවා ඉතිරිපත් කරන්න කියලා මොකක් හරි ඔබතුමා කො ලංකාවේ හදන්න ඕනේ කියලා යම් කිසි ස්ථානයක් මොකක් ඒක කොහෙන්ද කවුද ඒක නියෝජනය වෙන්නේ ඒක මොකක්ද ඒ පොඩක් නෑ නෑ ඒක මම තාම ඉදිරිපත් කළා නෑ ඒක ඉදිරිපත් කරාම කියන්නේ ඒ කියන්නේ විශේෂ කාර්යාලයක් ආර්ථිකය ගොඩනැගීම සඳහා ඒක පැත්තකින් තියන්නකෝ තමයි දැන් ඔබතුමාලා ඔය ටික ඉස්සෙල්ලා අපි දැක්කා යුද්ධයට පස්සේ යුද්ධය මෙන්නට පස්සේ විශේෂ කාර්යාලයක් දාන්න හැදලා ඒකට විරුද්ධ වුණානේ කට්ටිය උදාන මතකද නැහැ හමුදාවට මේ රම්දම් තීන්දුව තීරණය වෙන්න වෙනවා. ඒ වගේ කාරණා තමයි. අද මේ විශේෂ කාර්යාලයට එහෙම දෙයක් වේද? පිටරට බලපෑමක් ලංකාවට වෙන්න වෙයි කියලා. නෑ නෑ මේක කියන්නේ ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් කියලා. මේක අවශ්‍ය වෙන්නේ විපක්ෂයේ කණ්ඩායම් ඇමතිකම් ගන්නේ නැතුව මේ සර්වපාක්ෂික වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන අදහසක් තමයි මේකෙන් දීලා තියෙන්නේ. හරි? මොකද සමහරු කියනවානේ මේ රටට වැඩ කරන්න නම් ඇමතිකමක් ඕනෙමයි කියලා. නෑ එහෙම ඕනෙම නෑ. ඕනෙම නෑ. තිබ්බත් එක ක්‍රමවේදයක් නොතිබ්බත් තව ක්‍රමවේද මේ ලෝකේ තියෙනවා. ඉතින් එහෙම ක්‍රමවේදයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක ආණ්ඩුව කියන්න ඕනේ අපිට ඒක ඒ වැඩ පිළිවෙලත් එක්ක ඉස්සරහට යන සූදානම්ද කියලා විපක්ෂයත් පිළිගන්න ඕනේ. එහෙමනම් ඒ වැඩ පිළිවෙලත් එක්ක ඉස්සරහට යන සූදානම්ද කියලා ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මම අලුතෙන් හිතලා යමක් ඉදිරිපත් කරා. දැන් විපක්ෂ නායකවරයාගේ මතය කොහොමද මේ වෙලාවේ වෙනකොට? දැන් විපක්ෂ නායකවරයාගේ මතය තමයි අර කමිටු හරහා මේ සහයෝගය ලබා දෙන්න කියලා. වෙන මොකුත් නැහැ. දැන් ඒක සර්වපක්ෂ කණ්ඩුවේ තව දුරටත් තව දිගුවක් නැද්ද ඔබතුමාලත් එක්ක? ඒක එහෙම අනේහිටලාද තියෙන්නේ? දැන් ඒක හැදෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔබතුමාලත් එක්ක නෑ මට නම් පේන්නේ නෑ. නමුත් මම දිගින් දිගටම සටන් කරන සර්වපාක්ෂික පාලනයක් මේ රටට ගේන්න බොහොම අද මොන සාකච්ඡාවක් කරනවද මේ මේ සර්වපක්ෂ කණ්ඩුවක් ගැන? ආන්න මේ සාකච්ඡාවක් කරනවද පාර්ලිමේන්තුවේ? මම නම් දන්නේ නැහැ. මම සම්බන්ධ වෙලා නැහැ. දැන් මුදල් කාරක සභාව ඔබතුමාට මේ මිලේ හම්බුනොත් ඔබතුමා හිතනවාද ඔබතුමාට ස්වාධීන ඒ කට්ටිය රැස් කරගෙන වැඩි දියුණු කරගෙන යන්න අවස්ථාවක් උදා වෙයිද? ඒක අපි බලමුනේ. මොකද මේක පළවෙනි අවස්ථාවනේ අතවශ්‍යම මෙහෙම වැඩක් වෙන්නේ මේ රාජ්‍යයේ. හරි එතකොට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත මේ කාර්යාලයට සෑහෙන වැඩක් කරන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මේට වඩා බලයක් ඒ කාර්යාලයට ලැබෙන්න ඕන. ඒ කියන්නේ මේ පොදු මේ මුදල් කමිටුවට, හරි මුදල් කමිටුවට මේට වඩා බලයක් ලැබෙන්න ඕන. යම්කිසි එක්සිකියුටිව් බලයකුත් ඒකට ලැබෙන්න ඕන. හරි අපි ඒකත් එක්ක බලමු ඉස්සරහට කොහොමද කරන්න කියලා. මොකද හරි සබ හරි උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.